ඉස්සල වැඩසටහන වලදී කියලා දුන්නා කොහොමද මේ මේකේ සෑම් බ්‍රෝඩ්කාස්ට් වලින් අපි වෙබ් රේඩියෝ එකක් හදාගන්නේ කියන එක දැන් කියලා දෙන්න හදන මේ වෙබ් රේඩියෝ එකක් හදාගත්තට පස්සේ කොහොමද අපි මේකට මයික් එකක් ඇඩ් කරගන්නේ කියන එක අපි ප්ලේ කර කර හිටපු සින්දුව තමයි වැඩිදිය මහ බිමේලුවට මේක ඉවරනාට පස්සේ ඔන්න දැන් අපි මේ සින්දුව අවසානයේදී කතා කරන්න ඕනේ මේ කතා කරන එක කොහොමද අපි ඉන්ටර්නෙට් එකට දාගන්නේ කියලා බලමු හරි දැන් ඔයාලට පේන මෙතන වොයිස් එෆෙක්ට්ස් කියලා වින්ඩෝ එකක් තියෙනවා මේ වින්ඩෝ එක නැතිනම් ඔයාලට පුළුවන් මෙතන වින්ඩෝ වලට ගිහිල්ලා මෙතන තියෙනවා වොයිස් එෆෙක්ට්ස් කියලා වින් මෙනු එකක එක ක්ලික් කරන්න එතකොට තියෙනවා මෙන්න මේ විදිහට මයික් ඔන් කියලා. මං ගාව තියෙනවා මෙන්න මේ වගේ මයික් එකක්. ඔයාලට පේනවනේ කන්ඩෙන්ස මයික් එක මේක. ඔයාලට මෙහෙම මයික් එකක් නැත්නම් හෙඩ්ෆෝන් එකක මයික් එක පාවිච්චි කරන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න වෙන්නන්න. මේ තියෙන්නේ මෙන්න මේ වගේ හෙඩ්ෆෝන් එකක එක පැත්ත මේ කොළපාට පැත්ත ගහන්න පුළුවන් ගහන්න ඕනේ ස්පීකර්ස් වලට මේ පැත්ත කහ පාට එක ගහන්න ඕනේ කහ පාටු රෝස පාට එක ගහන්න ඕනේ මයික් ඉන් එකට මේ මැෂින් එක තියෙන විදියට ඒ විදිය පෙන්වන්න ටිකක් අමාරුයි එතකොට ඒ හෙඩ්ෆෝන් එකේ තියෙනවා මෙන්න මෙතන මයික් එකක් මේ මයික් එකෙන් තමයි අපේ කතාව කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාලට හොඳ උසස් වර්ගයේ මයික් එකක් තියෙනවා නම් ඒ කියන්නේ මෙන්න මේ જાතියේ මයික් එකක් තියෙනවා නම් ඔයාලට මික්සර් එකක් පාවිච්චි කරන්න වෙනවා. මේ කතන්දරේ කරගෙන යන්න මික්සර් එකක් දැනට නම් නැහැ. මං ගාව ඔයාලට පෙන්වන්න. මොකද මේ මයික් එක අපිට ගත්තොත් පේනවා මේකේ ගහලා තියෙනවා ඩයිනමික් මයික් කියලා. මේ ඩයිනමික් මයික් කියන වර්ගය පාවිච්චි කරන්න අපිට අමතර බලයක් යොදන්න වෙනවා, අමතර කරන්ට් එකක් යොදන්න වෙනවා. ඒකට තමයි අපි මික්සර් එකක් පාවිච්චි කරන්නේ. දැන් අපිට මික්සර් එකක් නැති නිසා කන්ඩෙන්ස මයික් එකකින් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා බලමු. අර මයික් එක මං ගාව තියෙන මං එකේ මේ ප්‍රී ඇම්ප් එකක් හදලා ඒ වැඩේ කරගෙන යන්නේ. ඒක ටිකක් සංකීර්ණයි කරදරයි. ඒ නිසා සරලව බලමු කොහොමද කන්ඩෙන්ස මයික් එකකින් මේක කරන්නේ කියලා. හරි හමුනම මෙතන තියෙනවා මේකේ තෝරන්න අපි තෝරන්න ඕන මොකෙන්ද කියලා රෙකෝඩ් එකෙන් මම තෝරලා තින්නේ මේ යට අර රෙකෝඩ් සවුන්ඩ් ඩිවයිස් කියන එකෙන් මෙන්න මේ මයික් එක වර්ගේ තෝරලා තින්නේ USB PNP සවුන්ඩ් ඩ්‍රයිවර් කියන ඩ්‍රයිව් එක තමයි මේකට දාලා තින්නේ. ඒක මම තෝරලා තින්නේ නැත්තම් ආගේ සවුන්ඩ් ඩිවයිස් ඩ්‍රයිව් එක දාන්න දාලා මේකේ තියෙනවා මෙන්න මෙතන මයික් එකේ ඔන් කරන්න. හරි ඊළඟට අපිට ක්‍රම දෙකක් තියෙනවා මේකෙන් කතා කරන්න. එක ක්‍රමයක් තමයි මේක ඔබාගෙන කතා කරන එක. මේක ඔබාගෙන කතා කරනවා මං හිතන්නේ ඇහෙනවා ඇති වාට එකෝ වෙනවා වගේ සද්දයක්. මේක අතහැරලා කතා කරනකොට කතා කරන එක ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා ලොක් ටෝක් කියලා. මේක ක්ලික් කරලා අපිට මවුස් එක අතහැරගෙන අපිට නිදහසේ වෙන කොළයක් පෙරලන ගමන් මාට පේනවා මේ මගේ අත නිදහසේ තියෙන්නේ. අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ආයි ඒක අතහැරලා අපිට සින්දුවක් ප්ලේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න අපි කතා කරලා ඉවරයි. බ්ලා බ්ලා බ්ලා. ඔන්න අපි